එහෙනම් ධර්මාසනයේ වැඩ සිටින ඒ මහා සංඝරත්නය ධර්මාසනේ ඉඳලා බොරුද කියන්නේ කියලා කිව්වොත් අපි කියන්නේ බොරු කියනවායි කියලා කාටවත් මාර්ගය අවබෝධ වෙච්ච නැති නිසා එවැනි මාර්ගය දේශනා නොවුන නිසා එවැනි කමඨාණක් මාර්ගය පෙන්වා දීමේ හැකියාව නොතිබුන නිසා කාගේවත් පත්‍ය පාරමිතාව අවබෝධ වෙච්ච නැති නිසා මතු වෙච්ච නැති නිසා පාරමි අවදි කරන්න දේශනාව දක්ෂ නොවුන නිසා ඒක බොරු කියන ලයිස්තුවට ඇවිල්ලා අපි මොනව කරන්නද ඇත්ත දේශනා කෙරුවොත් අවබෝධය මතු වෙන්න එපාය පාළ වෙන්න එපාය අනිත්‍ය මැනේ වෙන්න එපාය සසරේ දුක භයන්තරකම දැනෙන්න එපාය බනහාලා ඉවර වෙලා බෝතලේ මූඩිය ගලවනවා නම් බොරුවක් නේද කියලා තියෙන්නේ ඒ බෝතලේ මූඩිය පිටි විසි කරන්න එපාය ගලේ ගාලා බිඳින්න එපාය බත් කන හදාසෙන් බනහා ආණ්ඩ ආව නම් වැඳලා ඒ මිනිස්සයා බත් නොකා මාන වෙන්න යන්න එපාය එහෙනම් ඒක ඇත්ත කියලා තියෙන්නේ එනම් මේ මුසාවාදා වේරමණී සීකාපදං සමාදියාමි කියන මේක පුතුජන ලෝකෙට සාපේක්ෂව ධර්මාවබෝධය නැති අයට සාපේක්ෂව සෝතාපන්න සකුර්දාගාමි අනාගාමි කියන මේ මාර්ගඵලලාභින් තුන් දෙනාට සාපේක්ෂව බලනකොට ටිකක් වෙනස් වෙනස් විදියට මේක තියෙන්නේ. ඒ ඒ අයට මුසාවාද රකින්න තියෙන්නේ ඒ ඒ අයගේ ප්‍රඥාවට සාපේක්ෂව. එහෙනම් අපේ ජීවිතවල අපි බොරු කියුවාම සත්‍ය සැඟෙව්වාම සත්‍ය තේරුම් ගන්න බැරි විදියට හැටෙව්වාම අපි කියනවානේ මේක මං තේරුම් ගත් එකක් මට පුළුවන් නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රම 32කින් කියන්න කොහොමද කියලා කිව්වාම එයා කියනවා මේ ලෝකේ ආර්ය චතුරාර්ය සත්‍ය මෙන්න මේමයයි චතුරාර්ය සත්‍ය මෙන්න මේමයයි ආර්ය අෂ්ටාංග මාර්ගය මේමයයි පටිච්ච සම්පදාය මේමයයි ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කුසල ආර්ය අෂ්ටාංග මාර්ගය අකුසල ආර්ය අෂ්ටාංග මාර්ගය එක දෙක දෙආකාරයකට කියන්න පුළුවන් ඊට පස්සේ ඒ දේශකයන් වහන්සේ කියනවා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කුසල මූලයෙන් අකුසල මූලයෙන් දේශනා කරන්න පුළුවන් මහර වැඩේ අන්ත දෙකෙනුත් දේශනා කරන්න පුළුවන් නාම රූප වලට ගලපලා දේශනා කරන්නත් පුළුවන් මාරවැඩේ මෙච්චර ආර්ය අෂ්ටාංග මාර්ග දන්න අපට පොඩ්ඩක් කියන්න බද එහෙම කියන්න පුළුවන් දේ ධර්මතාවෙන් මෙච්චර මාන්සෙලා අවබෝධ කරපුවා දැන් බොරුවක් මේ කියන්නේ තමන්ගේ පණිවිඩය තමන්ව නිවවනං ඒක අනිත් අයත් නිවන්න ඒක දෙන්නපාය තමන්ට තියෙන අයිතිය මොකද්ද මේ නාම රූප නොසඟවා අපට දීපු ධර්මතාවය සංගවන්න එයා බොරුවක් කරන්නේ මේ නාම රූපවල පඨවි ආපෝ තේජෝ වායෝ වලින් යමක් අපිට ප්‍රත්‍යක්ෂ වුණා නම් ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව ඒ විශ්ව ධර්මතාවය අපට දුන්නනේ අපි ඇයි ඒක වළක්වන්නේ කාටවත් නොදී ඉන්නේ එහෙනම් මේ කියන ධර්මතාවය අපි වළක්වනවා නම් කෙනෙකුට ඒක නොදෙනවා නම් දෙන්න අකමැති නම් හැමෝම මං වගේ ප්‍රඥාවන්ත වෙනවට අපි අකමැති නම් හැමෝම මූලාසනේ ඉඳගෙන දේශනා කරනකොට අපේ වටිනාකම නැති වෙනවා හැමෝම සම වෙනවා එතකොට අපේ පිළිගැනීම අඩු වෙනවා ඒ නිසා ඒවා දේශනා නොකර ඉන්නවා දෙන්නේ නැතුව ඉන්නවා එයා මුසාවාද කරන කෙනෙක් බොරු කරන කෙනෙක් බොරුවෙන් ජීවත් වෙන කෙනෙක් බොරුවට වටිනාකම දෙන කෙනෙක් බොරුව නඩත්තු කරන කෙනෙක් දැන් අරින්නේ මුසාවාද වේරමණී සීකාපදං සමාදියාමි ශික්ෂාපදේ කැඩුනනේ එනං අපේ ජීවිතවල අපි නොදැනුවත්වම මේ මුසාවාදයේ කියන ශික්ෂාපදයේ තුල මා ගාම්භීර පණිවිඩයක් තියෙනවා. අපි හිතනවානේ මේව හැත්ත කියලා අපිට විශ්වාසයක් තියෙනවා මේ ඔක්කොම බොරු කියලා. අන්න ඒ බොරු කියලා කියන විශ්වාසය තියෙන යම් යම් ධර්මතාවයන් අපි දේශනා කළාම ඒ අයට ඒ බොරුව තුලින් මුලාවක් ඇති කළාම ඒ අයගේ මාර්ගය අකුලලා දැම්මාම දුෂ්ටි හදලා ඒ අය අතරමං කරලා සසරේ අසරණ කළාම මාර වැඩේ රාතන් වහන්සේ නමක් ඇවිල්ලා බණ කියනවලු මේ මිනිස්යාට කියලා මේ ගල් පැලෙන බොරු ඕවා වෙන්නේ හැමෝම ඇස්වල කඳුළු පුරවගෙන සාදු කියනවලු මේ මිනිස්යා ඈත ඉඳලා බලාගෙන මනේ ඕවා වෙන්නේ ඕම අඳන්න පුළුවන් ය මිනිසුන්ගේ සෙත්
කටපියාගෙන ඉතින් ඕම කටපියාගෙන ඉඳලා අරියනවා. ඉතින් එතන දෙ කියන්න එපා. ඉතින් ඒ මනුස්සයා වෙන එකක් කියනවා. මොකද්ද වෙන්නේ? කියන පණිවිඩය එයාට ඇහෙන්න අනිත් අයට ඒ බොරුව කියපු නිසා ඒකේ හේතුවේ ඵලය. සමහර අය ලෝකෙ හැමදාම ඇත්තලු කියන්නේ. හැමදාම ඇත්තලු කියන්නේ. ඒ ඇත්ත කියලා ආපු නිසා ඇත්තටම වාඩි වෙලා බණක් ගන්නවලු. ඒ බණේ තියෙන්නේ ඔක්කොම පැවැත්මටලු, ප්‍රත්‍යයටලු. මෙන්න මේ විදියටයි පින්කම් කරන්න ඕනේ. වටාහත පූජ කෙරුවා තානිසංස මෙච්චරයි, සරප්පු පූජ කෙරුවා තානිසංස මෙච්චරයි. බණමඩුව පාළුවට ගෙල්ලා තිනවා, ඒක ටයිල් කරලා පොටි හැදලා ඒකට ලයිට් දාලා අලංකාර කෙරුවොත් ඒකේ ආනිසංස මෙච්චරයි. ධර්මාසනයක කකුලක් කැඩිලා අලුත් ධර්මාසනයක් පූජ කරගත්තොත් ආනිසංස මෙච්චරයි. එතනට යන්න ඇතිරිලි පාපිසි පූජ කෙරුවොත් පාවඩ පූජ කරුවොත් ආනිසංස මෙච්චරයි. සංගවාසේ වළං බින්දිලා ගොඩාක් වළං අඩුයි. ඒ අඩුපාඩු ටික ගෙනල්ලා දුන්නොත් වළං වල ආනිසංස මෙච්චරයි. සංගයාගේ දෙමව්පියෝ අසරණ වෙලා ඉන්නවා, වාලෙ තෙමෙනවා. උන්වහන්සේ ගැන හිතලා, උන්වහන්සේගේ මානසිකත්වයේ සුවය ගැන හිතලා අම්මා තාත්තටගෙන් වාලෙ හදලා දුන්නොත් ඒකේ ආනිසංස මෙච්චරයි. මෙන්න මේ විදිහට බණක් කියනවා. හැමෝම බයිනා බලන්ඩක උන්වහන්සේ කරන වැඩ, ධර්මාසන ඉඳගෙන කියන කතා ඔක්කම ප්‍රත්‍යයටනේ. එක්කෙනෙකුට විතරක් වෙන එකක් ඇයෙනවලු. එයා කිනෝ නෑ. මේ ලෝකයේ මිනිස්සු ලෝභය නඩත්තු කරන්නේ මේ විදියට. ලෝභයේ ස්වභාවය ගැන උන්වහන්සේ දේශනා කරන්නේ. මසුරුකම කෙනෙක් තුළ තියෙනවා නම් ඒ මසුරුකම අඳුනගන්න ක්‍රමවේදය ගැන අපට මේ දේශනා කරන්නේ. මෙන්න මේමයි මසුරුකම ක්‍රියාත්මක වෙන්නේ. ලෝභය ක්‍රියාත්මක වෙන්නේ. තණ්හාව මේ විදියටයි නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ. අපි දන්නේ නැතුව ගෙවල් හදන්න ඕනේ, වළං ගන්න ඕනේ, මේ විදියට ශාලාවල් හදන්න ඕනේ කියලා අපිට එක එක සිතුවිලි ඇවිල්ලා අපි නොදැනුවත් එක යහපත් වැඩ, කුසල වැඩ කියලා හිතාගෙන ලෝභය නඩත්තු කරනවා, මසුරුකම නඩත්තු කරනවා, තණ්හාව නඩත්තු කරනවා. මෙන්න මේ විදියටයි මිනිස්සු සංසාරේ ඉපදෙන්නේ කියලා පණිවිඩයක් ඇයෙනවා එයාට. ඇයි දන්නේ? ඔක්කොම බයින්නකොට එයාට විතරක් වෙන පණිවිඩයක් ඇයෙන්නේ. එයා සංසාරයේ ඇත්ත කියපු කෙනෙක්. ඒ නිසා ගල් පැලන බොරු කිව්වත් ඒ බොරුව තුළින් යාට ඇත්තක් ඇහෙනවා, ඇත්තක් අවබෝධ වෙනවා, ඇත්තක් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ තුළින් එයාගේ මාර්ගය වැඩෙනවා. එයාගේ මාර්ගය වළක්වන්න කිසිම කෙනෙකුට ලෝකෙ බෑ. ඒ කාන්ත වශයෙන්ම එයා රාත් වෙන කෙනෙක්. අද අපේ ජීවිතවල මේ බණ හරියන්නේ නැහැ, මේ බණ වැඩක් නැහැ, මේ බණෙන් කිසිම තේරුමක් නැහැ, හරයක් නැහැ. ප්‍රත්‍යයට කියන්නේ මොකද්ද? මේ දොඩවන කතා. මෙන්න මේ විදිහට බණ එලා දකිනවා නම්, බණ විවේචන කරනවා නම්, බණවලට වටිනාකම නොදෙනවා නම්, නිඳා කරනවා නම්, දේශකයන් මාසෙට දොස් කියනවා නම්, ඒ කියන්නේ ඒ පණිවිඩය අපට ඇහෙන්නේ නැහැ කියන කෙනේ. එහෙනම් අපි කවුද? සංසාරේ මුසාව කරපු කට්ටිය, බොරු කියපු කට්ටිය, බොරුවෙන් ජීවත් වෙච්ච කට්ටිය, බොරුව නඩත්තු කරපු කට්ටිය, අනිත් අයව බොරුවෙන් මුලා කරපු කට්ටිය, ඒ අයට ඒ ඇත්ත දැනගන්න තියෙන අවස්ථාව වළක්වපු කට්ටිය, ඒ ආදීනව තමයි, ඒ හේතුව නිසා අටගත්ත ඵලය තමයි මාර වැඩේ. අද අපට බණ ඇහුණත් වැඩක් නැහැ. ඒ ඇත්ත ඇයෙන්නේ, වෙන එකක් ඇයෙන්නේ. අද අපේ ජීවිතවල මේ සත්‍ය කියන එක අපට ස්ථිර වශයෙන් දැනගන්න බැරි වුණත්, නියත වශයෙන්ම මෙන්න මේක තමයි සත්‍ය කියලා එක එලාම පෙන්වන්න බැරිකම තිබුණත්, පුතුජන කෙනාට සාපේක්ෂව සත්‍ය මොකද්ද, බොරුව මොකද්ද කියන එක අපට කියන්න පුළුවන්නේ. හැම මාර්ගඵලයකට සාපේක්ෂවම සත්‍ය මොකද්ද, බොරුව මොකද්ද කියන එක අපට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. ඒ ටික ඇතිනේ. එහෙනම් දෙන්න පුළුවන් ශික්ෂාපදය, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. එයාට ආරක්ෂා කරන්න පුළුවන් පරිසරයක් තියෙනවනේ. අද අපිට මේ නාම රූපවලින් ඇත්ත පේනවා නම්, සමහර තපස්වරු ඉන්නවා පුංචි අවුරුදු දෙකම තුනෙම මේ නාම රූප දිහා බලනකොට, ගල් කැටය බලනකොට මා අමුතු ගාම්භීර පණිවිඩය එනවා. වයසකය ආසයිලෝ එයාගෙන් ඒ පණිවිඩය අහගන්න. මෙච්චර නාම රූපවලින් වැටෙනවා,
මෙච්චර ඇත්තක් දැනෙන්න බෑනේ කෙනෙකුට, අසාමාන්‍ය නේද? එහෙනම් එයා සංසාරේ අනන්ත අප්‍රමාණ මුසාවාද ශික්ෂාපදය ආරක්ෂා කරපු කෙනෙක්, සත්‍ය තුල ජීවත් වෙච්ච කෙනෙක්, සත්‍යයට ඇදවෙච්ච කෙනෙක්, සත්‍ය බවට පත් වෙච්ච කෙනෙකුට විතරනේ ඒක වෙන්න පුළුවන්.